Indian restaurant එකේ කාලා එන ගමන් මම දැක්කම පාරායිනේ සෞඛ්‍යන්ද විකුණනවා. ඉතින් මම හිතුවා මේ සෞඛ්‍යන්ද එකක් පීලාම යනවා කියලා. මොනවද මේ සෞඛ්‍යන්ද? සෞඛ්‍යන්ද. හරි මට සෞඛ්‍යන්ද ගත්තා. සිගරට් එකේ වගේ එකකුත් බොන්න ඕනේ. නිකන් අයිස්ක්‍රීම් කොකක් වල බිබී ඉන්නවට වඩා. ඇඟටත් ගුණයි. මොනවාද හදන්නේ? හකුරු දාලා? හකුරු. ආ. ඒක තමයි අර බ්‍රවුන් කලර් එකට තියෙන්නේ. ඔය අඩු සීනිද වැඩි සීනිද? ආ පොඩ්ඩක් දා. බලමු දානකට තියෙන්නේ. හරි හරි. දාලම දාදන්නේ? ඈ? සීනි දාලම දාදන්නේ? නෑ සීනි ටිකක් දානවා. හකුරු තමයි දාලා තියෙන්නේ. හරි හරි. ඕ කට පිරෙන්න විදුර පිරෙන්නම දෙනවනේ කීයද මේක 120 ෂා බාන 120 ට විදුර පිරෙන්නම දෙනවා මොකද්ද මේ වැලිසරනේ වැලිසර හරි හරි මේ හොඳට මැටි මේ හොඳට මැටි තියෙනි සැදේ අකුරු රාණ එන්නේ හරි ඉඳගෙන කොණ්ඩයි තියෙනි බස් යනවා ලොරි යනවා කන්ටේනර් යනවා සත්ත මැද්දේ පාරයිනේ සෞඛ්‍යන්ද එකක් පොඩ්ඩක් මේගොල්ලෝ මේ අකුරු අකුරු දාලා හදලා තියෙන සෞඛ්‍යන්ද එක ඇතුලේ මුද්දරස් පලන් එහෙම තියෙනවා රහට හැපෙනවා ඉතින් රෙස්ටුරන්ට්ස් වලට ගිහින් ඉඳගෙන කනවට වඩා මේ වගේ ඉඳලා පාරයිනේ මේ මේ සෞඛ්‍යන්ද එකක් කොළකන්ද එකක් තාම කොළකන්ද ස්පොට් එකක් මට හම්බුන්නේ සෞකැන්ද විතර දෙකුණන්නේ උදේට කීයට විතරද උදේ පාන්දර කියන්නේ අපි නිදි ඒ වෙලාව එද කීයට ඉවර කරන්නේ හරි මම 10ට 9 අටමාර 9ට ඉතර එන්නම් කොළකැඳ එකක් බොන්න ඒක හරි වැස්සොත් දාන්නේ හරි හරි ඒ කොළකැඳ එකක් කීයද ඒක කොළකැඳ එක 100යි ආර ලාභයිනේ කොළකැඳ එක 100යි සෞකැඳ එක 120යි මන්න අපි රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා 10 1500 දීලා කාලා බොන කනවා බොනවා ඉතින් මේක මොකද්ද නේ අනිත් එක මේක ගුණයි අර කොකා කොලා වගේ අයිස්ක්‍රීම් දාපු ඒ වල වගේ නෙමෙයි ඇඟටත් හොඳයි. උණුනේ බොනට හරිලා හරි හොඳයි. ඇඟට දැනෙනවා ඒ ගුණේ. මේක මට එක කටට ඇදලා දාන්න පුළුවන් ඒ උනට. රස කර කර හිමීට බොන එක තමයි හොඳ. ඔයා කොච්චර කාලද මෙතන මේ මේ කරන්නේ? මේකට පටන් ගත්තේ ළඟදී. හා මාසයක් දෙකක්. කොළකැඳ එක කරලා දැන් අවුරුදු 3ක් 4ක් වෙනවා. මෙතනම? ඔව්. මම දැකලා නැහැ නේ මම මෙතන යනවා හැම තිස්සෙම එන මං එන වෙලාවට ඔයා අකුලගෙන ගිහිල්ලාද කොහෙද හරි මම හෙට උදේට ඉතර එන්නම් මෙතනට මේ කොළකැඳ එකක් බොන්න ඒකත් වීඩියෝ එකක් කරනවා අර පාරේ යන කපල්ස් බයික් වලින් යන කපල්ස් එන් බල බල යනවා කවුද මේ පිස්සා කැමරාව දුස්සගෙන මේ කොළකැඳ බිබි සෞකැඳ බිබි ඉන්නේ කියලා මට ගොඩක් හොවා කියන මිනිස්සු මගේ වීඩියෝ බලන අය මේ කමෙන්ට් කරා මොකෙද්ද ඔය තමුසේ පිස්සෙක් මේ පාරා ඉන්නේ මේ කැමරාව දුස්සගෙන දුවන්නේ මේක මගේ විනෝදාංශය මොනවද කරන්නේ මේක මං කැමති දේ මගේ පැෂන් එක තව මේ පාරා ඉන්නේ තව දිනවල මේ වගේ කඩ මේ වගේ තැන් මේ වගේ අතන මහභාගයේ අන්තිේ තියෙනවා මේ ගොඩන් ජූස් ගහන ගෑනු කෙනෙක්. ඔව්. එතනත් කරන්න ඕනේ වීඩියෝ එකක්. ආයේ මම කන්නේ කියන්නේ ඔතන ඉස්සර පාරයිනේ තිබ්බ බාබකියු ගදාලා ඉතන. බාබකියු. ඔව්. ආ, දාපුණින් ඉවරයි. සෞඛ්‍යන්ද බෝඩ් එක වැටෙනවා. අරුනේ. මෙයා මගෙන් ඇහුවා තවත් සීනි ඕනද කියලා මේ හොඳට මැද්දේ ඉන්නේ මේක පැනරයි මොනාද හැපෙන්නේ මුද්‍රස් පලන්නේ මුද්‍රස් පලන කජු මුද්‍රස් පලන්නේ කජු හැපෙනවා අරුත් මට වීදුරුව පිරෙන්න දුන්නා විදුරු ලෝභ කමක් නැතුව 120යි කොච්චර ලාභද බං නරුවා
මුද්‍රස් පළඟ වලට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ plums ද? ඈ? මුද්‍රස් පළඟ වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? plums නේ. plums. මම සමහරව ඉංග්‍රීසි හොඳට දන්නවා සිංහල එක දන්නේ නැහැ. දන්නේ. සිංහල එක දන්නේ වාර ඉංග්‍රීසි එක දන්නේ. මම ওই බාබුගේ ප්ලේස් එකට සෝට් යන්න කැමති නැහැ. මේ වගේ තැනක් දැක්කම හරි ආසයි දුන මට. මෙතනින් ගිහලා ආයෙ හැරිලා ගිහලා අතනින් ඉඳන් වීඩියෝ එක පටන් ගත්තේ. අපිට ඇක්ටිං චාන්සස් හම්බෙන්නේ නැහැ. අපි මා අපිව ඇක්ටර්ස්ලා කරගන්න. අන්තිමට ගොඩක් කජු රැකුණා. හරි. මාරාය යා. හෙට උදේට ඇවිල්ලා ගොළඟ ඇඳගත් බොන්න ඕනේ. මුල් 10 වෙනකන් විතරයි තියෙන්නේ. උදේ 10 වෙනකන් විතරයි තියෙන්නේ. මම කියන්නම් මේ තැන තැන කොහමද කට්ටිය එන්න කියනවා නම් කොහොමද කියන්නේ? වැලිසර ෂිප් එකේ ඉස්සරහින්. මේක 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 ප්‍රසිද්ධයිද? මේක නෙතුම්සා එක. නෙතුම්සා මෝටර්ස්. වැලිසර නෙතුම්සා මෝටර්ස් එක පාරෙන් යරද්දි. මේකත් ෂිප් එක. ආ ද ෂිප් කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒක ඉස්සරහා. හරි මම වාඩි ඉස්සලා ගෙවන්න. මේ සෞඛ්‍යන්ද එක නම් පට්ටා. මම අර ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන් අර එග් ඇන් චීස් දෝසා එක කහලා එන ගමන් මම වත්තල පැත්ත ඇවිදින ගමන් මේ මම මේක හම්බෙන් දැක්කේ. ඇත්තට Coca-Cola එකක් Pepsi එකක් බොනවා වගේ නෙමෙයිනේ. නිකන් මේ ෆෘට් ජූස් එකක් බොනවා වගේ නෙමෙයි. මේ වගේ හරි ගුණයි. බාර්ලි එකක් කියම මේ දවස්වල හරි රසනේ. බාර්ලි එකක් බොනකොට ඇඟේ තියෙන ඌෂ්ණය යන්නත් එක හරි හොඳයි. අනික එක හකුරු දාලා හදලා තින්නේ මරු. නියමයි. හරි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා bell notification එක click කරලා මාත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරන්න. මම දන්නවා මගේ videos අනිත් අයගේ videos වගේ නෙමෙයි කියලා ගොඩක් අය මට comment කරලා කිව්වා. මම පෞද්ගලිකව message වල මට කියනවා ඔයගේ videos අනිත් අයට වඩා ගොඩක් හොඳයි. හරිම raw content, හරිම natural edit කරලා effects මොකුත් නැහැ. තනිකර මගේ raw content එකේ aim පිටිම මම දාන්නේ. මහලු පොඩ්ඩක් edit කරනවා. අපි අර video එකේ අර ඕන නැති කොටස් එහෙම කපලා දාලා ලස්සන වීඩියෝ සකස් කරලා තමයි මම ඔයාලන්ට බලන්න අප්ලෝඩ් කරන්නේ YouTube එකට. ඉතින් මගේ ගොඩාක් එඩිට්ස් නැහැ, එෆෙක්ට්ස් නැහැ. ඉතින් raw content එක ඒ විදිහම දාන්නේ මිනිස් වාසය ඒ වගේ content බලන්න. ඒ කියන්නේ ඉන්න විදිහට බලන්න මාව. නිකන් මම එඩිට් කරලා ගොඩාක් එඩිට් කරලා එෆෙක්ට්ස් දාලා දැම්මොත් ඒතර එතන ඉන්නේ මම නෙමෙයිනේ. එඩිට් කරපු නිකන් මගේ natural colors උත් නෙමෙයි තියෙන්නේ. music දාලා කනට තමයි ගෝසාකාරී එහෙම ඕන නැහැ මිනිස්සුන්ට බලන්න. ඉතින් මගේ වීඩියෝස් වගේ කන්ටෙන්ට් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක දැම්ම subscribe කරලා tune වෙලා ඉන්න. මොකද ඊළඟ වීඩියෝ එකේ දානකොට ඔයගලන්ට alert එකක් එනවා. හරි ඕන්න. හරි මම මෙතන වීඩියෝ එක නවත්තනවා. thank you මෙච්චරලා බලන් හිටියට. bye bye. god bless you.